ಹಿಮಗೇನು ಸೀತಯಾಮೆ ಮುತುಹೀನ ಪೇನ ಮಾನೆ ನುಮಗಾವಿನ ಆಸೈ ಆದರಿಯೇ ಯಾಲುವಿ ಸೀತ ಔಲಾತಿಯ ನುಂಬ ಮಾರುತೆ ಸೀತಯಾಮೆ ಮುತುಹೀನ ಪೇನ ಮಾನೆ ನುಲುಗಾರ ಇನ್ನ ಆಸೈ ಆದರೆಯೇ. ಮಂ ಕಥಾಗಲ ಮುನಾಕಿ ಆನಂದ ಸೀ ಕಥಾಗರನ್ನು ಚೂಡು ಧೋನಿ ಅಪಿಟ ಅಪಿ ಜೀವಿತ ಪ್ರಶ್ನೆ ಕಾಪುಹಮ್ಮ ಇಕಟ್ಟು ಮೂನು ದಿನ್ನೋಣ ಕೆನಳೆ ಅಂಡ ಬೇ මට සමා වෙන්න සද වාර කරන්න දෙයක් තිබුණ ඇතන අනික ඉතින් දැන් වෙන්න ඕනේ දේවල් ටිකක් වෙලා ඉවරයි. මම සචින්ගෙන් ඈත් වෙලා ඉන්නවා කියලා වට දුන්න පොරොන්දු පරිස්සම් කරගන්න බැරි. අනේ මට සමා වෙන්න සද ඒකවා හිතාමතා කරපු වැඩක් විදිහට හිතන මම මෝඩ නෑ ඇන්ජලි. ඒ වෙලාවේ වාට විතරක් නෙමෙයි මටත් කරගන්න දෙයක් නැති වුණා. අපි දන්නේ නැති වුණාට සෑහෙන ලොකු ගේම් එකක් ගියා යටින්. ඒ මොනවා වුණත් අනේ මම වඳින්න මාතක තරහ වෙන්න එපා සතේ. මම මෙච්චර වෙලා වාට කෝල් එකක් ගන්න බයෙන් හිටියේ. මට හයියක් තිබ්බේ නැහැ. මගේම කරගන්න පරිස්සමට මගේ අතට ගත්ත රෝසමල වෙන එකෙක් ඇවිල්ලා උගේ වගේ අංජලි සචින් පුතා කතා කරන්න ඔයට ගන්නවලු ගන්නවලු ආන්ස කරන්න ඇලු සචින්පතා මේ අංජලි තව පොඩ්ඩකින් ගන්නල්ලු එයා මේ එක්සෑම් එකක් කරන්න හදනවානේ දන්නවනේ ඉතින් මේ දවස්වල මේ පොත් ඔක්කොම පෙරලගෙන වස රිංගගෙන ඉන්නේ ඕ දන්නවනේ කාලෙට හරි හරි
මං කියනවට ගන්න කියලා ගනි. එහෙනම් කමක් නෑ අම්මා. උදේ කතා කරන්න බැරි වෙන නිසා මං ගත්තේ. එහෙනම් එයා ෆ්‍රී වුණ වෙලාවක ගන්න කියන්නකෝ. හරි පුදු සරණයි පුතා. මොකද ඔයාගේ ඇස්වල කඳුළු? ඒකනේ සතුට වෙලා ඉන්න ඕන වෙලාවක කඳුළු පුරවගෙන ඉන්න ඕන කාලත් නැහැ. යන් අපි කන්න. මං ටිකක් මෙහෙම ඉඳලා ඉන්නවා. මං කන්න මොන හරි මෙතන ගෙනල්ලා දෙන්නද? මං බඩගින නම් එන්න. මට මෙතන සුටක් ඉන්නද? දෝනි. හැමදේම හොඳට වෙලා තියෙන වෙලාවේ ඕන නැති දේවල් හිතන්න එපා. හොඳද? සේරම දේවල් අපි ළඟ තියාගෙනත් සචින්ගේ බර්ත්ඩේ එකටම ලක්ෂ 4කට වැඩි ගිහිල්ලා තියෙනවා. එච්චර? ඔව්. බොන්නම ගිහිලා තියෙනවා ලක්ෂ 2ක් විතර. ඉනුත් ලක්ෂකම බීලා තියෙන අර අල්විස් කියන උගුරුව. මගේ අම්මෝ ඌ බීපු බීමු. පාවනේ. මොනවා වුණත් කමන්නේ අපේ ප්‍රශ්නේ විසඳුණානේ. මට නම් මාර සතුටුයි. අපේ පුතාගේ වැඩේනේ අනේ. මේ පුතාගේ වැඩේ කියලානේ සල්ලි කියන්නේ සල්ලිනේ. මං එපැයි වැ බලන්න. මේ දැන් ඔබට ඔහොම වියදම් වුණා කියන්නේ මේ ඒ වෙඩින් එකට බර ගහනක් යයි නේනම්. යනවා තමයි. මේ ඉස්සර වගේ නෙවෙයිනේ හැමදේම එකට එකක් ගණන්. ඉස්සරහට තාම වැඩි වෙයි. ඒක තමයි මං ඔයාට කිව්වේ. මේක ඉක්මනට අපි ඉවර කරමු. ඔයා කේමොත් එක්ක කතා කරලා බලන්නකො. සල්ලි ගැන කතා කරන්න යන්න එපා. එතකොට ඒ මිනිහිටයි අපි මේ නිකන් කුණු කමර වැඩේ කරනවා අයියේ. මං ඌයත් එක කතා කරන්න යන්නේ නැහැ. පිස්සු දානේ ඌව කතා කරන්න. සචින්ගේ වෙඩින් එකට සේනම දේවල් අපි කරනවායි කියලා ආයිනික ඒගොල්ලොත් එක හවුලක් ගන්න යන්න අපිට බෑනේ. ඈ? පුළුවන් තරම් ඉක්මනට මේකෙන් නිදහස් වෙනක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. මං කේමාක් කිට කියන්නම්කෝ. ඔයත් එක කතා කරන්න කියලා. හ්ම්? කෝ බලන්න මේ බලන්න මේ ආකෝල් බයිට් වල මෙන්න මේ බලන්න බඹරද මේක
කොච්චරද නැවැත්තුවේ මේ අපි මේ කොහෙද යන්නේ? ඇයි මේ පාර අඳුරන්නේම නැද්ද? දන්න නිසා තමයි සර් අහන්නේ. ඉතින් දන්නවනම් මොනවද අහන්නේ? මේ නැස අපි මේ ඇයිනේ අහරලා ගෙදර යන්නේ? තමුසේ මාර ඩෑල්ලයක් නේ සදෙව්. තමුසේගේ කෙල්ලගේ ගෙදර යනකොට ඇයි යන්නේ කියලා අහනවා. යන එක නෙමෙයි සර් ප්‍රශ්නේ. ඇයි අපි මේ මහදිස්සි යන්නේ කියන එකයි ප්‍රශ්නේ. මේ මං කියන්නේ සර් මේ සර් නිකන්වත් මට ඔෆිස් එකේ ඉඳන් එනකොටවත් කිව්වේ නැන්නේ අපි මෙහෙ යන්නේ කියලා. ඒක මට කොහොමත් මෙහෙ යන්න උමනාවක් තිබ්බා. ස්පෙෂලි ඔය දෙන්නටම තෑන්ක් කරන්න. මගේ වැඩේ ලස්සනට කරා වගේම ඔය දෙන්නගේ වැඩේත් හරියට කෙරෙන්න ඕනේ. සර් ඒකට කලබලයක් නැහැ. මං ඒක හිමිට බලන්නම්කෝ. අපි දැන් යමු. සුද මිනිස්සු මේ ගේ ළඟටම ඇවිත් මේ මං මෙතනට වෙනකම් විතරයි හරියටම ලෑන්ඩ්මාක් එක අහගත්තේ. මොකද්ද හරියටම ගෙදර? මම දන්නේ නැහැ සර්. තමුසේ මාර බඩුවක් නියයිසෙ. Taman බඳින්න ඉන්න කෙල්ලගේ ගෙදරට යන තමුස දන්නේ නැද්ද? ගෙදර දැනගත්තත් අපි මේ වෙලාවේ එහෙ යන්න ඕනේ නැහැ සර්. අපි ආපහු යන්. මේ ඔය ඉස්සරහිනුත් වමට දානවා. ඉතින් දානවා. ගෙදර ෂුවර් නැතුව වාහනේ දැම්. කොහොමද මිස්ටර් බණ්ඩාර? වරදක් නැහැ. අපි දෙන්න මේ වැඩ වගේකට ළඟට ආපු වෙලාවේ මෙහෙට ඇවිත් යන්න හිතුවා. මෙහාර කිව්වා මිස්ටර් බණ්ඩාරට සදෙව් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. වැඩ දෙකම එකපාර කරගන්න ඕන නිසා හරි එන්න ඇතුළට. අනේ මම බැලුවා කවුද කියලා මහත්යනේ. වාඩි වෙන්න පුතේ. නිහාරා දන්නවද මහතුරු වෙනවා කියලා? හදිස්සියේ තීරණය කළා අපු ගමනක් ඉඳ කිව්වේ නෑ මිස්ටර් බණ්ඩාර. ඉන්නක මහත්තයා මන් දෝනිට කතා කරන්න. පුතේ නිහාරා මේ එන්නකෝ. ඇයි එන්නකෝ ඇවිත් බලන්නකෝ. ඔච්චර ලව්වී කතා කරන්න මොකක් හරි වාද වැඩක් තමා. මම මගේ වැරද්ද නිවැරදි කරා. මිස්ටර් බණ්ඩාර බලාගෙන හිටියනේ මිස්ටර් බණ්ඩාරගේ බෑනත් එක්ක කතා කරන්නේ. ඒත් බෑන මගේ වැඩ නිසා හිර වෙලා හිටියේ. ඒ නිසා මමම මගේ වැඩ පැත්තකින් තියලා මගේ සහෝදරයා වගේ ඉන්න සදෙව්ගේ වැඩේ බලන්න ආවා. සර් තප්පරයක් දෙන්න මම ඇඳුමක් දාගෙන එන්න. Thank you sir ආවට. මම බොන්න මොනවා හරි අදන්නංක මහත්තයා කතා කර කර ඉන්න. පුතේ අප්පච්චිත් එක්ක කතා කරගන්න ඕනේ.
මේ මේ ඊයේ පාටි එක හොඳට තිබුණා නේද? අනේ මොනවා හරි අපෙන් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න ඕනේ. අනේ නෑ නෑ කිසිම අඩුපාඩුවක් වුණේ නෑ. මම මේ කතා කරේ අපි මේ උණුහුමේම අනිත් කටයුත්තත් ඉක්මන් කරා නම් හොඳයි නේද අක්කි? මම කියන්නේ හොඳයි නේ ඉතින්. අනේ ඔව්. මම වෙලාවක එන්නම්කෝ ඒ ගැන කතා කරගන්න. මිස්ටර් නිසංකටත් කියන්න හොඳේ? හරි හරි මං කියන්නම්. ඔයා පුළුවන් තරම් ඉක්මනට එන්න ඕනේ. හරි? අපි කතා කරමුකෝ ආවට පස්සේ. එහෙනම් මං තියන්න දැක්කි. මේ මං වගේ දෙයක් අහන්න හිටියේ. අර එදා මේ අර අල්විස් ස්වාව නටන්න ඇදලා ගත්ත එක නම් එච්චර හොඳ නෑ නේද? ඔයා දන්නේ නැහැ මහ මෝඩ මිනිස්සෙක් අනේ. මම හොඳටම බැන්නා. මොනවා වුණත් කරපු වැඩේ හරි නැහැනේ අනේ. ඔයා දන්නවනේ අක්කේ අපේ නිශාංක මිනිසුම කරට ගන්නවා වැඩිනේ. මේ මං එහෙනම් තියන්නද? ඉක්මනටම මෙහෙ එන්නකො හොඳ තියන්න. ගුඩ් සර් නයි. හෙලෝ විනාඩි දෙකක් දෙන්න මේ මං කිව්ව දේ අහගන්නවා. මොකද්ද මිනිස්සු අර ඊය කරේ? ආ පිස්සුනේ අයියේ තම්සෙට. මං පොලිස් කාරෙක් ඉඳ වෙන්න ඇති. මං ප්‍රශ්නයක් අහපුවාම ඒකට උත්තරේ මං වචන වලින් බලාපොරොත්තු වෙනවා. මට මේ ඔයාලගේ අදහස කියන්න. මාත් ඉතින් කෙල්ලෙක් නේ මැඩම්. මාත් වැඩි කැමතින වෙන ලේඩිස් ළමගේ බොයෆ්‍රෙන්ඩ් කතා කරනවාට. ඔයාලගේ සදෙවිට කියන්නකෝ මං කෝල් කරා මාස් කරන්න එපා කියලා. ඕකේ?